සියබස 100 එකට එකන අපේ ගුවන් විදුලිය 100.com අන්තර්ජාලයේ සොඳුරු නවාතැන. ඔබ කැමති නිතිතදායක් ගැන ඔබේ හඬින් කියන්නට ඔබ වෙනුවෙන් සිය හඬක පුතේ සතියක විරාමයකින් පසුව සුපුරුදු ලෙසින් සිය හඬ ටොප් 10 මියුරතම ගීත එකතුකුත් අරගෙන ඔබේ නිවහනට ගොඩ වෙන්නට ඉතින් අපට අවසරයි. සතියක් පුරාවට ආදරෙන් මඟ බලාගෙන උන්නු අපේ ආදරණීය සිය හඬ රසික රසිකාවියු සියලුම දෙනාට ආයුබෝවන්. හවසක නික්ම යන විසිරිත ඉරමල අවසන් වතාවට නිකමට මෙන් ආපසු හැරි හෙළනු ලබන හිස් බැල්මන් තුල පිරුණු සෙනෙහ බර සොම්නස් හසකෙන් නිතිර ගිය ඔල්වල් සන් අතර බොඳ වී දිය නොවනු මැන උදෑසන විකසිත කුසුමක මලානික පෙති අතර තුෂ්ණීම්ව ඝනීභූත වූ සුසුමන් ඉකිබිඳුමන් හැඬුමන් විලාපයන් කැටිකොටගත් සුවහසක් අපරිමිත හැඟුමන්ට මැදිව සුහද අපමුමුණන හංස ගීතය හද විජිතය තුල තනිව සැඟවිලා මවාලු ගී සිහිනයන් තුලට සහෘද ඔබ කැඳවා ගන්නට දොරගුළු අද විවර කරන්නේ ඔබේ මුහුණු පොතේ මිතුරු ගොමුවේ තවත් ආදරණීය සොයුරියක් හිතවතියක් එහෙමත් නැතිනම් සොඳුරු සිතැත්තියක් ඇය මාතරේ මාතර දෙයන්දර ජාතික පාසලේ උසස් පෙළ හදාරන සිසුවියක් ඊට අමතරව ඇය ජනමාධ්‍ය පිළිබඳව තවදුරටත් හදාරමින් ඉන්න ඒ වගේම කලා කටයුතු වලටත් බොහොම කැමැත්තක් ලැබියාවක් තියෙන ආදරණීය සොයුරියක් ඇය නමින් මදුෂිකා සෙව්වන්දි. ඉතින් මදුෂිකා සොයුරිය බොහොම කෙටි කාලයක් තුලදී කෙරුණ අපේ ගෞරවනීය ආරාධනය ඉතාම නිහතමානීව පිළිගෙන මෙහි පැමිණීම ගැන බොහොමත්ම සතුටුයි. ඉතින් අපි ඔබව ආයුබෝවන් කියලා ඉතාම ආදරයෙන් ගෞරවයෙන් යුතුව පිළිගන්නවා අපේ සිහන මැදිරියට. ඔබ මෙතෙක් කාලයක් ඔබේ ලෝකයේ ඔබේම කරගෙන ආදරෙන් ලෝභකමින් තනිව රසවිඳි ඔබ කැමතිම මියුරු ගීත ගොන්නෙන් බොහොමත්ම අමාරුවෙන් තෝරාගත් ඒ ගීත 10 ගැන ඔබේ හඬින්ම කියන්න ඒ රස සියහඬ ටොප් 10 රසවිඳින අපේ ආදරණීයතමයන් හැම දිනවත් එකතු කරගෙන රසවිඳින්න මෙතෙන් සිට පුරා හෝරාක පමණ කාලයකට ඔබට අපි සියහඬ මැදිරිය බාර දෙනවා. ඔව් එහෙනම් අපි දැහැන් ගත වෙමු. මදුෂිකා සෙව්වන්දි සොයුරියගේ හදවත සොරාගත් ඒ මියුරතම ගීත එකතුව සමග. ඔබ කැමතිම ගීත 10ක් ගැන ඔබ හඳුන් කියන්නට ඔබ දිනෙන්නේ යහපතේ සප්තේ. අයබෝවන් සියහඬ ටොප් 10 තුලින් අද දින ගීත 10 අරන්ගෙන මම මදුෂිකා සෙව්වන්දි. ඔන්න ඉතින් මං ගැන වැඩි විස්තරයක් කතා නොකර මම මේ සූදානම් වෙන්නේ පළවෙනි ගීතය ගැන විචාරාත්මකව යෙදෙන්න. 1929 අප්‍රේල් මාසේ 7 වැනිදා රදාවාන ප්‍රදේශයේ උපත ලැබූ මහගමසේකර මහතා සිය සාහිත්‍යයේ අති විශිෂ්ට නිර්මාණකරුවෙක් විදියට හඳුන්වන්න පුළුවන්. ගීත, නවකතා, කෙටිකතා, නාට්‍ය ඔහුවතින් රචනා වූ අතර චිත්‍රපට අධ්‍යක්ෂණයට ඔහු බෙහෙවින්ම දායක වෙලා තියෙනවා. රාජ්‍ය ලලිත කලායතනයේ විදුහල්පති ලෙසද කටයුතු කර එතුමා 1976 ජනවාරි 14 වැනිදා මෙලොවින් සමුගන්නවා. ඔහු මිය යන විට ඔහුගේ වයස අවුරුදු 46ක්. මහගමසේකර මහතා විසින් රචනා කළ පණ්ඩිත අමරදේව මහත්මයා විසින් ගායනා කරන ලද වක්කඩ ළඟදී වැටෙන තාලයට ගීතය අද දවසේ ටොප් 10 සිඳුදැයි වැඩසටහනේ පළමුවෙන්ම කතා කරන්න මම හිතුවා. මේ ගීතය ගැන කතා කරොත් බොහෝ අර්ථයන්ගෙන් රසවත් වෙන ගීතයක් විදියට මේ ගීතය හඳුන්වන්න පුළුවන්.
වක්කඩ ළඟදී වැටෙන තාලයට සිත්ත පැටව උඩ පැන නැටුවා. මින් පැවසෙන්නේ කතකයා තුල හටගෙන ඇති ප්‍රබෝධවත් හැඟීම. ඒ හැඟීම හටගෙන ඇත්තේ කලෝ සම්බන්ධවයි. වැස්ස වහින්නට ඉස්සරහසේ වලාකුලින් විදුලිය කෙටුවා. මේ පෙර නිමිත්තක් කතකයාට අනුව සුබ පෙර නිමිත්තක් තමයි මේ විදුලි කෙටුවේ වැසි වැසීමේ පෙර නිමිත්තක් හැටියට. ඒ වගේම තුන් දවසක් අමනාපෙන් සිටි කලු නොක්කාඩු බැල්මක් හෙළුවා. මේ පැවසෙන්නේ තුන් දවසක් අමනාප වෙලා ඉඳපු කලු තරහ වෙලා පාඩුවේ පැත්තකට වෙලා ඉන්නේ නැතුව බොරුවට ඔරවල බැලුවේ තව ටිකකින් සමාදාන වීමේ පෙර නිමිත්තක් හැටියට. කිව්වට වස් නැත නිර්නිල් පාටින් කටරොළු මල් වැට වට කෙරුවා. මේක තමයි විචාරකයන් දෙදෙනාගේ ගැටලුවට මුල් වී තියෙන්නේ. මෙය සුන්දර වාගෝත්‍යයක්. මේකට එක එක අර්ථ දෙන්න පුළුවන් බව සත්‍යයක්. ඒත් කටරළු මල් ගැන කියූ එක විචාරය කරන්න ගිහින් ස්ත්‍රී ලිංගයේ සියලු අණු කොටස් ගැන කියපු එකට මම පුදුම වෙනවා. මොකද මේ ස්ත්‍රී ලිංගයේ සියලු අණු කොටස් ගැන කියපු එකට මම විරුද්ධ වෙන්නේ කටරළු මල් වැට වටකලේ කළු තරහ වෙලා හිටපු කාලේ වල් බිහි වූ නිසාත් නෙවෙයි. දවස් 3කට ඔය තරම් වල් බිහි වෙන්න පුළුවන් කමක් නැහැනේ. ගීතෙන් කියවෙන්නේ තුන් දවසක් කමනාපෙන් හිටිය කියලා විතරයි. කටරළු මල් පිපි තිබීමත් ප්‍රබෝධමත් හැඟීමක් කුළු ගන්වන සිදුවීමක්. අනෙක් අතට ගෙවැට පුරා වැහි වලාකලු පිරීගෙන වැස්සක පෙර නිමිති විද්‍යාමාන වීමෙන් කතකයා තුල ඇතිවන චිත්ත ප්‍රබෝධය මෙම යෙදුමෙන් ගම්‍යමාන කළද වස් නැත කියලා කිව්වේ මෙම කතකයා අපේක්ෂා නොකරම ඔහුට ලැබුණු දෛවයේ සහයෝගයක් නිසා. ඔහුට අවශ්‍ය වුණේ කළු මිතුරු කර ගැනීම පමණයි. ඔහු වැස්සක් අපේක්ෂා කළේ නැහැ. ඒත් වැස්ස ඔහුගේ එම අධ්‍යාසයට සහායක් වුණා. මේ වගේ අවස්ථා සංස්කෘත අලංකාරීකයන් හැඳින්වූයේ සමාහිත ලංකාරය යන නමින්. වර්ෂා ඍතුව උදා වූ විට ස්ත්‍රී පුරුෂයන් එකිනෙකාගේ පැරණි තරහ මරහ අමතක කොට ලං වූ බව ඍතු සංහාරය වැනි සංස්කෘත කාව්‍යයන්හි සඳහන් වෙනවා. අවස්ථා වශයෙන් නැති යම් සම්‍යක් ගැන කීමට ඒ කරුණ පැවසුවා මිසක් අපේ ගැමි සමාජයේ ගෑනුන් පිරිමින් වැසි කාලයේ සමහර සුව විඳීම් කාලිදාසයන්ගෙන් උගත් දෙයක් බවට කීමට හෝ සේකර එයින් මීට අපහාසයක් ලද බව කීමට ඉදිරිපත් කළා නෙවෙයි. ගීතයේ අනෙක් කොටස්වල දී ඇති රචකයා වෙනස් රිද්මයක් යොදාගෙන තිබෙනවා. ඒවායේ කලූගේ අමර්ෂය නැති වෙලා යන ආකාරයට නැවත කතකයා සමග මිතුරු වීමේ දැඩි අවශ්‍යතාවයක් ඇතිවීම පිළිබඳව අදහසක් ගම්‍යමාන කිරීමට කතකයා උත්සුක වෙලා තියෙනවා. සංගීතඥයා ගායකයා සූක්ෂමකාරයෙන් එම අර්ථ කුළු ගන්වලා තියෙනවා. ගල මතු පිට මල පිපෙන්න මල වට බඹරිඳු නටන්න වැහි වැහැලා ගඟ පිරෙන්න ගඟ උතුරා හිත පිරෙන්න. මෙහි ගල මතු පිට මල පිපෙන්න කීවේ කෝපයටපත් කළුගේ සිනහාවක් දැකීම අසීරු දෙයක් බව හා අසීරුවෙන් මුත් ලබා ගැනීම වටිනා දෙයක් බව කීමටයි. මෙහිදී වැස්සෙන් සිදුවන පාරිසරික තත්වයන් පරයායෝක්තියක් වශයෙන් යොදාගෙන කළු සමාදාන වීමෙන් කතකයාගේ ගෘහ ජීවිතයේ ඇතිවන අල්ලාදය ප්‍රකාශ කොට තියෙනවා. මලවට බඹරුන් නටන්න කිව්වේ අනුරාගී අවස්ථාවක් ගැන. ගඟ උතුරා හිත පිරෙන්න කියලා කිව්වේ ඉන් කතකියා ලබන ප්‍රමෝදය ගැන. ගලා හැලෙන වැහි වතුර වගේ නුඹ හිනාවයන් කළු හිනාවයන් වෙලා මගේ හිත ඉනාවකින් තව හිනාවයන් කළු හිනාවයන්. අවසානයේ කිව්වෙත් කෝපය නැති කරගෙන හිනා වෙන්න කියන එකම තමයි. කේන්තිය නැති වූ කළුට යන්තමට හිනා යාගෙන එන අවස්ථාව ගැන මෙයින් කිව්වා වෙන්න පුළුවන්. ඒ හිනාව කතකයා වෙලා ගන්නා ඉනාවක් බව එනම් ඔහු ඒ ඊට වසඟ වන බවත් ඔහු පවසනවා. ඒත් ඔහු ඊට කැමති. මේ ගීයේ මට නම් පේන්නේ ඔය ටික තමයි. ඇතැම් ගීතවල ලිංගික වස්තු ආදී ධ්වනිත කෙරෙන අවස්ථා නැතුවාම නෙවෙයි. රන් කැඳි සේම රන්වන් ඉඟුරු ඉඹිනවද
ආදී තැන්වල ඒත් මෙහිනම් මෙවැනි අර්ථ මට පේන්නේ නැහැ මේ ගීතයේ ගැමි පරිසරයත් ජනකාව්‍ය ශෛලියත් ප්‍රමුඛ කොටගෙන බිහි වූ කල නිර්මාණයක් විදියට තමයි ස්වභාවදහම මිනිසයා හා ප්‍රේමය අතර ඇති අව්‍යෝජනීය සම්බන්ධය කලාත්මක ආකාරයෙන් ප්‍රතිනිර්මාණය කොට තියෙන බව කාලිදාසයන්ගේ වගේම ඍතුහාරය වැනි කෘතිවලත් ඒ ලක්ෂණ දක්නට තියෙනවා महगम शेखर කටරුමල් වැට වට කෙරුවා තුන් දවසක් අමනාපෙන් සිටි කලු නොකාඩු බැල්මෙන් බැලුවා ගල මතු පිට මල පිපෙන්න මලවට බඹ රිඳු නටන්න වැහි වැහැලා ගඟ පිරෙන්න ගඟ උතුරා හිත පිරෙන්න ගල මතු පිට මල පිපෙන්න මලවට බඹ රිඳු නටන්න වැහි වැහැලා ගඟ පිරෙන්න ගඟ උතුරා හිත පිරෙන්න ගලා හැලෙන වැහි වතුර වගේ උඹ හිනාවෙලන් කලුනාවෙලන් ගලා හැලෙන වැහි වතුර වගේ උඹ හිනාවෙලන් කලුනාවෙලන් වෙලා මගේ හිත හිනාවකින් කව හිනාවෙලන් කලු හිනාවෙලන් වෙලා මගේ හිත හිනාවකින් තව හිනාවෙයන් කලු හිනාවෙයන් අපි අන්න හදන්නේ අපේ ඊළඟ ගීතයට කාලෝ ෆොන්සේකා මහත්මයා විසින් රචනා කරන ලද රොහණ වීරසිංහ මහත්මයා විසින් සංගීතවත් කළ සුනිල් එදිරිසිංහ මහත්මයා විසින් ගායනා කරන ලද දුවිනුඹ මගේ ප්‍රාණයයි ගීතයේ ਵਿਚාරයේ යෙදෙන තමයි මේ සූදානම් වෙන්නේ දුවිනුඹ මගේ ප්‍රාණයයි සැබෑ වුණ සුබ සිහිනයයි සෙනෙහසින් කුලගෙට පියනගන්නේ සනුහරේ අභිමානයයි දුවෙක්ගේ විවාහයේ දවසේ අභිමානවත් පියෙක් තුල හටගන්නා හැංගියම් සමුදායක් තමයි මේ ගීතය පුරාවටම උදාහැරෙන්නේ මේ තාත්තා කියනවා දුවේ නුඹ තමයි මගේ පණ හැබෑ වුණ සුබම හීනය අපි දන්නවා මනෝවිද්‍යාත්මක උනත් ඉට්පස් ඉලෙක්ට්‍රා වචන යටතේ ඉලෙක්ට්‍රා කියලා කියන්නේ තාත්තෙක් දුවෙක්ට දුවෙක් තාත්තෙක් පිළිබඳව දක්වන ආකර්ෂණය ඒ නිසාම තාත්තා කෙනෙක් හීනයක් දකිනවා දුවෙක්ව ලබන්න ඒ හීනේ හැබෑ කරගන්න එක තමයි තාත්තා ලබන ලොකුම ජයග්‍රහණය සාමාන්‍යයෙන් ගෙදරක දුවෙක් තාත්තට ආදරෙයි ගෙදර මොකක් හරි ප්‍රශ්නයක් වෙද්දී අයියා හරි මල්ලී හරි ගිහින් කියනවා අම්මට අම්මේ මේ බලන්නකො මේ තාත්තේක කිසි දෙයක් කරන්න බෑ අපේ යාළුවොත් එක්ක තාත්තේ ඉන්නවා ඉතින් හරි ප්‍රශ්නයක් මේක මට චුට්ටක් තාත්තට කියන්නකො කියලා එතකොට ඔන්න අක්කගේ හරි නංගිගේ හරි කාමරෙන් එනවා සද්දයක් අනේ ඔයාගෙන අපි දන්නවනේ අහගන්න එපා මුකුත් කියලා මොකද තාත්තට දුවෙක් හරි ආදරෙයි
තාත්තක් දුවෙක් කැමති නෑ තාත්තට වචන කවුරු හරි මොනවත් කියනවට කැමති නෑ වචනයක් හරි කියනවට කැමති නෑ ඒ වගේම තමයි අනෙක් පැත්තෙන් තාත්තා දුවට හරි ආදරෙයි වගේම එක මහා පුදුමාකාර බැඳීමක් පුදුමාකාර බැඳීමක් ඒක තාත්තෙක් ඉන්න ඕනම දුවෙක්ට ඒ ආදරේ හොඳට දැනෙනවා හොඳට දන්නවා ටික කාලයක් යද්දි මෙන්න මේ තාත්තගේ අම්මගේ ආදරේ මේ ළමයිට නොදැනෙන්න ගන්නවා දරුවන්ට නොදැනෙන්න ගන්නවා ඒ නිසා තමයි මේ සමාජ නොයෙක් නොයෙක් ක්‍රියාවන්ට පෙළඹෙන්නේ ළමයි නොයෙක් නොයෙක් ක්‍රියාවන්ට පෙළඹෙන්නේ නමුත් තාත්තෙක්ට අභිමානෙන් කියන්න පුළුවන් නම් දවසක මගේ දුවේ උඹව මං හැදුවේ වැඩුවේ මෙන්න මේ දවස එනකන් අද කුලගෙට යන්නේ අභිමානෙන් අන්න ඒ දේ තාත්තෙක්ට දෙන්න පුළුවන් නම් ඒ දුව මොනතරම් වාසනාවන්තද ඒ තාත්ත කොච්චර වාසනාවන්ත තාත්ත කියනවා දුවේ නුඹ මගේ ප්‍රාණයයි හැබැයි මේ දුවේ නුඹ මගේ ප්‍රාණයයි කියලා කිව්වට පුතාලා තරහ වෙන්න එපා ඕනම තාත්ත කෙනෙක් එහෙම තමයි තාත්තගේ ආදරේ අපිට දැනෙන්නේ නැහැ තාත්තගේ ආදරේ නොදෙනුනාට ඒ ආදරේ මහා මෙරක් තරම් මේ වෙලාවේ උනත් තාත්තේ ආදරේ ගැන දුවට කියන්න යන්නේ නැහැ හදවතේ බුර බුරා නැගෙනවා ඒ සෙනෙහස තමයි මේ තියෙන්නේ මේ ගීතයේ පුරාවටම අපිට අපූරු පිය සෙනෙහසක් දැනෙන්න පටන් ගන්නවා මේ ගීතයේ සියලුම දුවරුන්ගේ ජාතික ගීය විය්තුමයි මං කියන්නේ මේ ගීතය ජීවිතයට ගත යුතුයි මොකද තාත්තගේ ආදරේ ඔබට දැනෙන්න පටන් ගන්නෙ මෙන්න මේ දවසට මේ තාත්තා ඊළඟට කියන්නේ මොකක්ද මං මලක් ලෙස නුඹ නොහැදුවේ පෙතිතලි පොඩි වෙන නිසාමයි දුක දිනාහින හින හැටි දුවේ නුඹ දැන උගත් පාඩම තමයි මේ තාත්තා මේ දුවව හදන්නේ මලක් වගේ නෙමෙයි මොකද හේතුව මේ සමාජයේ මල් වගේ හදන දරුවෝ ඉතා ඉක්මනට තැලිලා පොඩි වෙලා යනවා මේ තාත්තා එදා ඒ කරපු දරණ දඬු පාලනය ගැන මේ කියන්නේ උඹව මං හැදුවේ මලක් වගේ නෙමෙයි හැබැයි ඒ ආදරේ නැති නිසා නෙමෙයි පුතේ උඹ තැලිලා පොඩි වෙලා විනාශ වෙලා යනවා බලන්න බැරි නිසා උඹ උගත් පාඩම තමයි පුතේ දුක දිනා දවසක හින හෙන විදිය උඹට මම දුන්න දුක් දුන්න කියලා කියන්නේ මහ ලොකු දුකක් දුන්න නෙවෙයි යම් යම් ප්‍රශ්නවලදී මම උඹව ආරක්ෂා කරා උඹට එදා හිතෙන්නේ නැති මේ තාත්තා දුකක් දෙනවා කියලා හැබැයි මෙන්න මේ දවස එනකන් තමයි පුතේ මං උඹව රැක්කේ මං උඹව හැදුවේ ලොකු මහත් කරේ මලක් වගේ නෙමෙයි ඒ ඉක්මරට තැලිලා පොඩි වෙන නිසා දුක තේරුම් ගත්ත දරුවෙක් තමයි මං හැදුවේ මිල මුදල නිල බලයා නොදේ කල හොඳම විතරක් ඉතිරි වේ බලන්න මේ වචන හරහා අපේ දරුවන්ට යන පණිවිඩය සල්ලි ඕන තරම් හම්බ කරන්න පුළුවන් පුතේ හැබැයි උඹේ විනය හම්බ කරන්න බෑ හැබැයි උඹ විනාශ වුණොත් ඒක අවනම්බුවක් ඒ අවනම්බුව සල්ලි වලට ගන්න බෑ කවදාවත් ඒ නම් නැති වෙච්ච නම්බුව සල්ලි වලට ගන්න බෑ කවදාවත් උඹ කරන හොඳ තමයි ජීවිතේ ඉස්සරහට ගෙනියන්නේ ඔබටත් පුළුවන් නම් ඔබේ තාත්තටත් ඔබේ ඒ වගේ සතුටක් දෙන්න අන්න ඊට වඩා දෙයක් තාත්තෙක්ට දිය යුත්තේ නැහැ අප මේ මුතුන් මිත්තන් වෙනා සියලේ කඳුළු දහඩිය හෙලා පරපුරෙන් පරපුරට රැගෙන ආ ඒ ගෞරවය මගේ දුව තමා උඹ ආවේ හිස් අතින් නෙමෙයි මොකද මේ ලෝකයේ අභිමානය කියලා දෙයක් තියෙනවා ඒ අභිමානේ අපි මේ රට මේ අපි මේ රටේ ජීවත් වෙන විදිය අභිමානයක් තියෙනවා එතකොට මේ අපේ මිතුන් මිත්තන් රැගෙන ආපු අභිමානය අපි දිගටම රැගෙන යන්න ඕනේ උඹ මලක් වගේ හැදුනා දුක හඳුනගත්තා මෙන්න මේ දේ තමයි මේ ගීතයේ පුරාවටම අභිමානවත් පියෙක්ට අභිමානවත් දුවෙක් තවත් ගෙදරකට දායාද කරන අපූරු දෙයක් තමයි මේ ගීතයේ පුරාවටම තියෙන්නේ මේ ගීතයේ පුරාවටම කියවෙන්නේ තාත්ත කෙනෙක් තමන්ගේ දූ වෙනුවෙන් කරන කැපකිරීම පිළිබඳව ඒ කියන්නේ ආදරය සෙනෙහස පිළිබඳව තමයි මේ ගීතයේ පුරාවටම කියවෙන්නේ මදුෂිකා සිව්වන්දි සියහඳ ටොප් 10 ගීත දර්ශකයට ඔබ මීළඟට තෝරගෙන තියෙන්නේ තවත් ආදරණීය ගීතයක්. දුවේ නුඹ මගේ ප්‍රාණයයි. සැබෑ වූ සුබ සිහිනයයි. මම හිතන්නේ පොඩි නිවැරදි කිරීමක් කළ යුතුයි නේද මදුෂිකා? ආචාර්ය රෝහණ වීරසිංහයන් අතින් සංගීතවත් වූ මේ ගීතයේ පද රචනය කරලා තියෙන්නේ බණ්ඩාර ඇහැලියගොඩ මහත්මයා විසින්. ගායනය විශාරද සුනිල් එලිසිංහ. එහෙනම් අපි රස විඳිමු සියහඳ ටොප් 10 දෙවන ගීතය. දුවේ නුඹ මගේ ප්‍රාණයයි සැබෑ වූ සුබ සිහිනයයි. Numa
मगे प्राणयाय सबैवुन सुब सिहिनयाय सेनेहासिन कुलगित पिय नगन्ने सनुपारे अभिमानयाय दुए नुब मगे प्राणयाय सबैवुन सुब सिहिनयाय सेनेहासिन कुलगित पिय नगन्ने सनुहारे अभिमानयाय मंग मलक लेस नुब नोहे दुए पेती हेली परवेन निसामाई दुख दिना ही नहेन हैती दुए नुब देन उगत पादम तामाई मिल मुदल नील बल यानो देई मिल मुदल नील बल यानो दे कल हुंदम वितरक इतिरिवे कल हुंदम वितरक इतिरिवे दुए नुम मगे प्राणयाय सबैवुन सुब सिहिनयाय सेनेहासिन कुलगित पिय नगन्ने सनुहारे अभिमानयाय අප මේ මුතුන් මිත් තන් එදා සියලේ කඳුළු දහදිය පුදා පරපුරෙන් පරපුරට රැගෙන ඒ ගෞරවය මගේ දුව තමා නුඹ යන්නේ හිස් දැතින් නොවේ නුඹ යන්නේ කිස් දැතින් නොවේ ගෙනියන්නේ ඒ අභිමානයයි ගෙනියන්නේ ඒ අභිමානයයි දුවේ නුඹ මගේ ප්‍රාණයයි සැබෑවුන සුබ සිහිනයයි සෙනෙහසින් කුලගෙත පිය නගන්නේ සනුහරේ අභිමානයයි දුවේනුම මගේ ප්‍රාණයයි ඉතාමත් අලංකාර තේරුමක් තියෙන ඒ වගේම නව පරපුරේ ගීත අතරින් ලස්සන කාලෝචිත ගීතයක් තමයි තියවන්නා කුමාරියේ ගීතය මේ ගීතය ගායනා කරන්නේ නන්ද සංගීත කණ්ඩායම ඒ වගේම මේ ගීතය රචනා කරන්නේ ඉරේෂ් වන්නුකු කෝරාල දියවන්නා කුමාරියේ නුඹ නිතනාල සොල්මනේ දෙරණට සඳ පළුව එබෙනවා දියවන්නා කුමාරියේ කියලා කියන්නේ අපි කවුරුත් දන්න විදියට දියවන්නාව වෙත නිසොල්මනේ ඉන්න පාර්ලිමේන්තුව පාර්ලිමේන්තුවට වඩා මෙතන අදහස් වෙන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න වග කෙවයුතු උදවිය ගැන වෙන්න ඕනේ දෙරණට සඳ පළුව එබෙනවා රට කරවන අය කිසිම ගාණක් නැතුව හිටියට එක්තරා ජන කොටසක් මේ දෙරණ මත අයහපත් ලෙස පැතිරෙමින් පවතිනවා හීනගේන සීනි බෝල තක්සලාව වට කරලා මගේ පුතා අකුරු කරනවා හීනගේන සීනි බෝල කියලා කියන්නේ මද්රාව්‍ය මත්කුඩු වගේ දෙයක් වෙන්න ඕනේ පාසල් දරුවන්ගේ ඉඳන් මද්රාව්‍ය වලට හුරු කරවන මේ ව්‍යාපාර විවිධ රටවල් මගින් මේ රටට ගෙනල්ලා එක්තරා ජන කොට්ටාෂ මගින් සිදු කරන
ක්‍රියාවක් මේ මද්‍රව්‍ය මත් කුඩු වගේ දේවල් විවිධ පැණි රස වලට කලවම් කරලා රස කැවිලි වලට කලවම් කරලා එක එක උපක්‍රම වලින් දරුවන් අතර බෙදා හරිනවා මේ දේවල් වලට රට කරවන පාලකයන්ගේ විරුද්ධත්වයක් නැති නිසා තමයි මේ විදිහට මේ දේවල් සිද්ධ වෙන්නේ ඒ ඇයි කිව්වොතින් මේ ව්‍යාපාර වල කුට්ටි පිටින් එයාගේ සාක්කුව වලත් පිරවෙන නිසා සුවට නිදන්නේ සිටිවිලි යහනේ වාමනයින් පවන් සලනවා නුඹව රකින්නවා එතකොට කවුද මේ වාමනයින් කියලා කියන්නේ වාමනය කියන්නේ සාමාන්‍යයෙන් නිදන් වස්තු ආරක්ෂා කරන කියලානේ ඔය පන්සල් වල වාමනවරු බැඳලා තියෙන්නේ ඒ වගේ මොනම හරි දොල පිදෙන්නක් දුන්නොත් අදාළ ගතමනාව දීලා පූජාවල් එහෙම කරාම එයාලගෙන් කිසිම බාධාවක් එන්නේ නැහැ ඒ කියන්නේ මොනම හෝ හොඳ නරක මේ මොන යම් ක්‍රියාවක් කරත් අදාළ දොල පිදේනිය පූජාව දුන්නට පස්සේ එයාලගෙන් කිසි සද්දයක් එන්නේ නැහැ ඒ විතරක් නෙමේ දියවන්නා කුමාරයට නිදන්න හැරලා පවන් සලන්නත් මේ අය අමතක කරන්නේ නැහැ ඒ ආකාරයට දියවන්නාව රකින්නෙත් මෙන්න මේ කියන වාමනයන් හුස්ම බෙදෙන රුස්සගස් යාය පිටින් කාසි වෙලා ඉඩෝරයට හේතු හොයනවා ස්වර්ගයට යන්න හදනවා විල්පත්තු ඇතුළු වනාන්තර කපල ජනවාසකරණය කරලා මුළු රටේම හුස්ම රකින්න ඔක්සිජන් ජනනයට ලොකු දායකත්වයක් දෙන මේ දෙන ඒ ගස් සියල්ල ධන උල්පත් වෙලා ඒ හේතුව නිසා රටට නිසි කලට වැසි නොලැබෙන ස්වභාවයක් පත්වලා තියෙනවා ඒ වගේම ඉඩෝරයක් එන හේතුවකුත් වෙලා තියෙනවා දලදිලිසෙන හස්ති රජුන් හෙමින් හෙමින් නිදි කරලා ස්වර්ගයට යන්න හදනවා ජනතාව අතර ප්‍රසිද්ධ රහසක් තමයි මේ අමන පාලකියෝ දල ඇත්තු හැම මරලා දල අරගෙන ගජමුතු අරන් පූජාවල් කරලා හස්තියාගේ හැම කරලා ස්වර්ගයට යන්න පාර හදා ගන්නවා සුවට නිදන්නේ සිටිවිලි යහනේ වාමනයින් පවන් සලනවා නුඹව රකින්නවා මේ විදියට මේ සියලු ජනතාව මේ අපරාධ දකිද්දිත් මුකුත් නොදන්න ගානට දියවන්නාවේ සැපට ඉද්දි වාමනයෝ යාලට ආරක්ෂාව සපයනවා පත්තිනියේ නුඹ නාඩන් ඇය එතෙරක කාසි සොයනවා ඒ කාසි රජුන් තනනවා අපේ රටේ විදේශ ශ්‍රමිකයන් ශ්‍රමික කාන්තාවන් මැද පෙරදිග රටවල් වල අපාදුක් විඳිනවා සමහරු ලිංගික ශ්‍රමිකයෝ විදියටත් ඉන්නවා යහම්පුතුන් අතින් දූෂණය වෙලා ඒ එච්චර දේවල් වෙලත් මේ රටට එවන විදේශ විනිමය ජනතා මුදල් පාවිච්චි කරලා තමයි මේ දූෂිත පාලකයෝ රජ සැප විඳින්නේ රේණු තලා මල්ද තලා තෙල් මල් ගෙන දෝත පුරා නිවන් යන්න පාර අහනවා සමහර පාලකියෝ වගේම ඔවුන්ගේ අනුගාමිකයෝ හිටියා තමන් දූෂණය කරපු කාන්තාවන් ගානට පාටි දාන්න ඒ අය පුංචි මල් කැකුළු පවා තලා පෙලා දාපු අය ඉන්නවා ඒත් ඒ සියල්ලන් මා ආරක්ෂා කරලා තෙල් මල් අරන් පන්සල් යනවා පොයේ දාට ගෙදරට ගෙනල්ලා නිවන් යන්න කියලා බණ භාවනා වැඩසටහන් හිමත් කරනවා මේ මුකුත් නොදන්න වාමනයන් ඔවුන්ව තවත් රකින්නවා කවුද මේ වාමනයන් කියලා කියන්නේ එක්කෝ ඒ ඔබ වෙන්නත් පුළුවන් එහෙම නැත්නම් ඒ මම වෙන්නත් පුළුවන් හොඳයි ඊළඟට අපි සූදානම් වෙන්නේ සියහඬ top 10 තුන්වෙනි ගීතයේ රස විඳින්න. තුන්වෙනි ගීතයේ ලෙස මදුෂිකා තෝරගෙන තිබෙන්නේ නව පරපුරේ ඉතාම ජනප්‍රිය වූ ගීතයක්. මේ ගීතයේ පද රචනය හා තනුව ඉරේෂ් වන්නකොරාල. සංගීතය හා ගායනය නාද සංගීත කණ්ඩායම. එහෙනම් අපි අහමු රස විඳිමු සියහඬ top 10 තුන්වෙනි ගීතය. දියවන්නා කුමාරී अकुरु करने वा
දකිනවා උස්ම වේදනේ උස්ස ගසු ජය පිටින් කාසි වෙලා ඉදෝරයට හේතු වෙනවා දරදිලි සේන හස්ති රජුන් Heminemin hidi karala swargayata yanna hadanawa Suwagani danne sindu viliyane Ramanayin pavan salanawa දේශපාලන හස්තකයට හසුවලද ගුරු මාරවීම තුළින් රත්නශ්‍රී විජේසිංහයන් තමන් ලද පෞද්ගලික අත්දැකීම තේමාබද්ධ කොට ගනිමින් පියෙකුගේ මනස පාරන්නට නෙතට කඳුලක් ගැනෙන්නට මල් කැකුලක් වන් දියණියක් වියෝ වූ අයුරු තේමාබද්ධ කොටගත් පියෙකුගේ සිත දරු සෙනෙහසින් උතුරා යන අන්දම අපූර්වාකාරයෙන් කියා පාන්නට ශ්‍රී රත්නශ්‍රී විජේසිංහයන්ගේ තෙලිතුඩෙන් ජීවය ලද ඩබ්ලිව් ඩී අමරදේව ශූරීන්ගේ සංගීතයෙන් හා ගායනයෙන් සුපහන්සිත් බැඳගත් අපූර්ව නිර්මාණයක් සුදු නෙළුම කෝසොර බොර වෙවේ මල් සුවඳ දුන් මහියංගනේ පුන් පොයදා පස රොස්වකේ මල් නෙලා විකුණෝ පන්සලේ මල් කැකුලක් පරව යන ආකාරය ශෝකී ජනතාවට කියා පාන්නට අති දුෂ්කර ග්‍රාමීය පාසලත් කෙසේ දෙයක් හරි හැටි වැසිකිලියක්වත් නොමැති ඔක්කම් පිටිය ජනපද විදුහලට අකුරු කරන්නට පියමණින අසරණ දැරියක් අගහිඟකම් පසෙකලා තම අනාගත සිහිනයක් පසුපස හඹා යන්නට දක්ෂතම දියණියක් ලෙසින් අකුරු කරන්නට පාසලට පියමණින ඇය දිනක් පාසල් අසුනේ නොමැති බව විජේසිංහයන්ගේ නෙත ගැටුනි මේ ඔහුගේ කතාවයි පසුදා දියණියගේ වගතුග සොයන්නට වෙර ගතිමි සිත පෑරූ පුවතක් අසන් අසරණ දියණිය දැරියගේ වියෝවත් වරුවක නිවාඩුවක් ගතිමි දියණිය දකින්නට නිවස වෙතට යාමට පෙර දාසේම දියණිය දුටිමි නමුත් එදින නිවස තුල මලගමක් පෙර දිනයක සේම බොර පැහැ වූ සුදු ගවුමින් සැරසී සිටුනු දුටිමි නමුත් ඇය නෙතු පියවි ලෑලි සයනයක් මත ඇයත් සුරඟන ලොව ගිහින් දියණියගේ දේහයවත් රඳවාගත නොහැකි තරම් පැල්පතක කඳුළු කඩා වැටෙන හදවත් දෙකක් දුටිමි හදවත් සේම වැහැරී ගිය රූපකායන් දෙකක් විමසුවෙමි වගතුග මහා ගෝරනාද කඳුළු වියෝවක සුසුම්ලන තැන අසන්නට ලැබුණි දියණියගේ වියෝවේ අමිහිරි කේත වාචකය වැවට කළුවර යා උනා සංසාර දුක බෝ උනා නෙළුම් මල් ටික ඉහිරුණා එහා යුරට පා උනා
සංසාර දුකින් මිදෙන්නට බුදු හිමියන්ගේ net දකින සදහැවතුන් උතුම් නිර්වාණය ලබන්නට දෙමිට මල් විහාරයට යන ගමනේ වාහල් කඩ අසල මල් මිටක් අතතිව තම දිව්‍ය ජය ගන්නට මෞපියන් දෙපළගේ කුසට ආහාරක් දෙන්නට මලක් පින්වතෙකුට ලබා දෙමින් දිවි ගැත්තම් කළ දියණියගේ වියෝව පියෙකුගේ මුවින් දුක්සුසුම් හෙලමින් මිමිනුවේ කෙසේද සිහින් සිරි පොද වැහුණා ඉවුරු දෙක පුල සේදුනා සුදු නෙළුම් මල දැස පියවි මෙහා ඉවුරට පාවුණා උදෑසනින් පාසලට පියමනින ඇය සවස් වරුවේ පිය මනිනුයේ පියමනිනුයේ දෙමිට මල් විහාරයට එදා හෙන හඬ ගිගුම් දෙන අමෝරා වැස්සත් දියණිය සුපුරුදු පරිදි සුදු නෙළුම් මල් නෙලන්නට වැව වෙත ගියපු ගමනක් පොහෝ දා දිනට විශාල සදහැවතුන් පිරිසක් පැමිණෙන දෙමිට මල් විහාරයට යන ඔවුන්ට මල් මිටක් අලවි කරන්නට සුදු නෙළුම් නෙලන්නට වැව වෙත ගිය ඇය නැවත ආවේ නොසිතූ අන්දමිනි සවස් වන තුරුම රෝස කැකුලක් නිවසට නොපැමිණීම නොපැමිණීම හිත මොහතකට නතර වූ මොහොතක් සොයා යන්නට වෙර දැරීමි හුළු වතු එළියෙන් මුළු ගම්මානයක් පුරාවට පිරි ඉතිරි ගිය වැවෙහි අස්සක් මුල්ලක් නැර නොසිටියෙමි මා පණකෙන්ද පසුදා උදෑසන ගමම කම්පා කළ පුවතක් අසන්නට දකින්නට බැලූ බැලූ ඇත්ත උන්ගේ නෙතට කඳුලක් ගෙනෙන්නට සුදු නෙළුම් මිටෙන් දිවිය ගැත්තම් කළ ඇයගේ නිසල දේහ වැව් ඉස්මත්තේ රැඳී තිබූ අරුමය මැලවී ගිය සුදු නෙළුම් මල් දෙකක් අතතිව ඇයද යන්න සැරසී තිබූ අයුරු රත්නශ්‍රී විජේසිංහයන් තම පෞද්ගලික අත්දැකීම් තේමාබද්ධ කොට ගනිමින් ඔහුගේ තෙරිතුඩින් ජීවය කළ එම ගීතය අපූර්ව සාහිත්‍යයට නවමු අත්දැකීමක් ලබා දුන් බව නිසර්ගයෙන්ම පැහැදිලි වේ සියහඬ ටොප් 10 හතරවන ගීතය සුදු නෙළුම කෝ සොරබර වෙවි ගායනය සංගීතය හා තනුව පණ්ඩිත් WD අමරදේවයන් පද රචනය රත්නශ්‍රී විජේසිංහන් විසින් අපි රසවිඳමු සියහඬ ටොප් 10 හතරවන ගීතය සුදු නෙළුම කෝ සුදු නෙළුම කෝ සොරබරවෙ මල් සුවඳගුන් මණියංගනි තුන් හෝයදා පාලෝසකේ මල් නෙලා විකුණු පන්සලේ වැවක කළුවර යාවුනා සංසාර දුක වුණා වැවට කළුවර යාවුනා සංසාර දුක වුණා නෙළුම් මල් මිට පිහිරුණා එහා ඉවුරට පාවුණා සුදු නෙළුමකෝ සොරබොර ලැබේ මල් සුවඳ දුන් මහි අංගනි කොපුල සේදුනා සුදු නෙළුම් මල් දැස පියවි මෙහා ඉවුරට පාවුණා සුදු නෙළුම් කෝ සොරබොර වැවි මල් සුවඳ දුන් මහි අංගනි කුන් හෝයදා පාලෝසක මල් නෙලා පන්සලේ සුදු නෙළුමකෝ කරුණාරත්න දිවුල්ගැනේ මහතා විසින් ගායනා කරන මගේ දුවේ නුඹ අවදියෙන් නම් ගීතෙහි විචාරය සඳහායි මේ සූදානම් වන්නේ
මේ ගීතය ඇහෙනකොට මගේ මනසට නැගෙන්නේ මහා ප්‍රශ්න කන්දක් හිතේ දරන් ඉන්න ආදරණීය පියෙකු නිදා ගන්නත් නොහැකි තැන රාත්‍රියේ අඳුරට හුදකලා වෙලා ඉන්න මොහොතක්. මේ මොහොතක් හැකිනම් යන්න සඳ එළිය ලාවට වැටෙන වැව් ඉවුරකට මුහුණලා තිබෙන පොල්ලතු ගෙදරක ඉදිරිපස කණා මැදිරියන් හා හුදකලා වෙලා මුල් නොවෙන්ම වෙන් වෙලා තමන්ගේ ලෝකයේ රජ වුණු මොහොතකට යන්න තියෙනවනම් මේ කියන පියාගේ පුංචි දූ පොඩ නම් මේ වෙනකොට නිදි දෙමුදුවට තුරුළු වෙලා ඇති. ඇයට ඍසිසේ නිින්ද යන්න තරම් ලස්සන ලෝකයක් පියා විසින් දහදිය කඳුළු කැටි කර තනා දීලා ඇති. දූ පොඩ නම් මේ ගැන නොදන්නව ඇති. සඳ එළියට දිලිසෙන ඒ පුංචි මුහුණ මොහොතක් බලා දුකක් දෝ සතු දෝ නොදන්න කඳුලකින් වියළුණු නෙත්ෙත් නොකරනම් මෙතෙන්ට ආවා වන්නටත් බැහැ. මගේ දුවේ නුඹ අවදියෙන් නම් මේ රැයේ සුන්දර වෙලාවයි. හිරු නැගි මොහොතේ පටන් රුපියල් සදමත්ෙන් මිනිස්සු අපායක් බවට පත් කළ ලොව ඝන අන්තු කළුවරේ පැහැදී ඇති ලස්සන ඒ කළුවර ඒ සීතල සුළඟ විඩාපත් සිරුර ආදරයෙන් සතපන විට කණා මැදිරි ගීරාවේ වචන රහිතව සිතක් දැහැන් ගත කරන අපූරුව. ඒ දැහැන විඳින්නට මගේ පුංචි දූ පොඩ හිටියනම් අනේ ඇයසුව නින්දකනේ මේක තමා තාත්තා විඳින දවසේ සුන්දරම මොහොත. දොර ඇරන් එළියට ආවොතින් මේ මිහිරි දේවල් ඔබටමයි. මේ ඝන අඳුර පුංචි දුවකට සුන්දරද? ඔව් තාත්තා ඉන්න තුරු මධ්‍යම රාත්‍රියත් දූ පොඩට සුරලොවක් දවසක විෂම ලෝකයට යන්නට මත්තෙන්. නුඹ දොර ඇරගෙන මදකට නෙත් යොමන්න මේ තියෙන්නේ නුඹ වෙනුවෙන්ම සෝබාදම් රජන හැඩකෙරූ ලෝතලයයි තනියම විඳින්න ලෝබයි අනිත් හැම දෙයක් වගේම. සේපාලිකා මල් බිමට බැහැලා ඇවිදින්න යන වෙලාවයි. සේපාලිකා සුවඳ දවල්ටත් විහිදෙනවා. ඒත් කොහින්ද සුවඳක් කෝ විඳින්න මනසක්? හරියටම ඉර අපිට දවල් විතරක් එළිය දෙනව ලෙස අපි කෝචය වනවා සේම සුවඳ හමන සේපාලිකා මල් පෙති විහිදන්න පටන් නරන් මුළු ලොවම සුවඳවත් කරනවා. සුදුම සුදු පැහැයෙන් සඳ එළියත් ඒ වෙලාවටම ඇවිත් පුංචි පුංචි මල්වල ලෝකයක්ම දිදුලවන ලස්සන ඔව් සෝබා දහම ඒ තරම් හෘදයාංගමයි එකමුතුයි ආදරේ. ඒත් අන්ධ මිනිස්සුන්ට කෝ දකින්න ඇස් ඒ මුර්ග ලෝකයටම නිදිගත් මොහොතක පුංචි සේපාලිකා මල් ඇවිදින්න යන තනන හඬයි. මගේ දූ පොඩ පිවිතුරුයි ඇය ආව කියලා මේ මොහොතක පින්වත් වෙනවා විනා දෙහමින් බිදෙන්නේ නම් නැහැ. ඒ ගැන දන්න තාත්තා හැර තවත් පිරිමි හදවතක් මේ පිම්හි පිට කොයින්ද? නිල් තාරකා බිම බලාගෙන දැවුදියට පෙම්බැන්දි වෙලාවයි. ඔහේ සැරිසරන මම්මුලා ඕ සුලම් රැලිති නිසොල් මන්නු වැවුදිය සිපගත් මොහතක දිදුලන සඳ එළියත් ඒ මත පතිත උන වෙලාවක පුංචි නිල් තාරුකා එලි ඒ වැවුදිය මත මුකුළු කරන මොහතක හුදකලාවට ඇබ්බැහි වූ සංවේදී ශක්තිමත් පිරිමි හිතක් මේ මොහතට පෙමින් බැඳුණු නිමේෂයක් කෙතරම්නම් එකිනෙකාට ආදරය කරනව ඇත්ත. මේ පොළව කෙතරම් සුන්දරද මගේ දූ තනියම සිනාස්සේ. ඉහතකී දෙහැමි සුවයට මත්වී එහි ගුලි වී මනෝලෝකයට මොහොතක් තනි වූ නිමේෂයක දූ සිඟිත්ත තනියම නින්දෙන් සිනාසෙන හඬ එතෙන්ට මදි වූ ඒ සිහිනයට නැගෙන සිනා හඬ ඒ පිය සෙනෙහස මොනයම් ඉමකට ගෙන යන්නට ඇද්ද? හිරිගඩු පිපෙනවද? හදවත අවදි වී ඇත. දිව්‍ය දැහැනකට දූ කැටියා මිනි කිංකිණි හඬවා ඇත. ඒ දැහැනට හඬවන්නට ඒ තරම් සුන්දර කිංකිණි ලොව කොයින්ද තාත්තට? ඝන කළුවරට අපි පෙම් කළත් ඉර හඳ තරුවලට ණය ගැතේ. අද හිනා වුණා වැඩි හවසට අඬන්න වෙයි. ටිකක් වැඩියෙන් හිනා වුණ දවසට වේදනාවෙන් බැටකාපු සිත් ඒ සතුටටම බයයි. ඒ තරම්ම දැහැනක කිමිදෙන්න තරම් වේදනාත්මක පිය හදවත බියවන්නේද එලසින්මයි. මේ වින්ද සුන්දර සබාවින්දනිය හදේ ගුලි කෙරූ ඝන කළුවරට පෙම් කරන්නට ලොබ නෑ. ඒත් ඉර හඳ තරුදුන් ආලෝකයට අපි සදා ණය ගැති. ඒ එළියෙන්ම සැනසුනම පෙම් කරන්නේ අඳුරට තමා. ඒ චපල නම් නෑ. මිරිඟුව පෙනෙන දුර පෙනෙන එළියේ ඒ සෙනෙහස දුටුවේ නෑ. කෑ ගහන දවාලට වඩා පුර පෝය දවසටත් වඩා මේ අඬ අඳුර දුප්පත් මගේ හිත සැනසූ තරම් ආදරේ ඒ තරම් අපි අසරණයි. ලොව දුන්න දේවල් අප අද අපට
හෙට ලොවට පෙරලා දිය යුතුයි. හිරු එළිය දුන්නත් සඳු ඒ එළිය කුතු කර රාත්‍රිය සැරසුවත් තරු සිතක් සැනසුවත් මල් සුවඳ නොමිලේම ලැබුණත් මගේ පුංචි දුවේ මේ ලොවෙත් ගත් අන් සෑම දෙයක්ම හිලව් කරන තෙක් අවංකවම අපි ණය ගැති. මේ වැවුතාවුල්ලෙත් එහා තිබෙන ලෝකය ඒ තරම් නපිරුයි. ඇඟිල්ලෙන් අල්ලන් ඉරේ එළිය සංගවන් කඳුළු සංගවා සිනහ උපදවන් ලස්සනට සෑදූ මගේ පුංචි මල් කැකුල දවසක අන්නිඩමක සුඳ සුවඳ දේවි. අනේ ඒ සුවඳ මට එපා. ඒත් ලෝබයි, ඒ දරුණු ලොව ගැන බයයි. නුඹේ පියා අසරණයි, ඒ හිත කොතරම් ඇවිලෙනව ඇද්ද. ඔබ මේ ලොවට ආදරේ නම් මුළු ලොවම ඔබටත් ආදරේ. සොබාදම් නීතිය නම් එයයි. ඔව්, නුඹට වරදින්න නම් විදියක් නැහැ. ඒත් සිත් ඔබටමත් මටත් යන්තමින් නැතගා බලන්නේ නම් ඔය අයුරින් දැනේවි. මදුෂිකා විසින් මීළඟට තෝරගෙන තිබෙන ගීතයේ ගීපද රචනය රත්නශ්‍රී විජේසිංහයන්, සංගීතය ආචාර්ය රෝහණ වීරසිංහයන් විසින්, ගායනා කරන්නේ විශාරද කරුණාරත්න දිව්‍යගණේය. අපි සූදානම් සියහඬ ටොප් 10 පස්සන ගීතය රස විඳින්න. මගේ දුවේ නුඹ අවදියෙන්න. මුළු
ඔබටත් ආදරේ මගේ දුවේ ඔබ අවදින්නම් මේ රෙයි මිහිරිම වෙලාවයි දුර ඇරන් එළියට ආවොතින් ඔබ කැමතිම ගීත දායක ගැන ඔබේ හඬින් කියන්නට ඔබ වෙනුවෙන් සිය හඬක පුතේ මේ දිනවල ඉතා ජනප්‍රියට පත්වෙලා තියෙන ගීතයක් පිළිබඳව තමයි මේ කතා කරන්න සූදානම් වෙන්නේ. කතා කරන්න සූදානම් වෙන්නේ නොමිලේ දුන් නිසා මගේ නිමල ආදරේ යන ගීතය ගැන. මේ ගීතය 2009 වර්ෂයේදී තමයි සමන් ලෙනින් මහතාට ගායනා කරන්න අවස්ථාව ලැබෙන්නේ. මේ ගීතේ රචනා කරලා තියෙන්නේ ප්‍රවීණ චිත්‍රපට සහ තෙලනාට්‍ය අධ්‍යක්ෂක ජයන්ත චන්ද්‍රසිරි මහත්මයා. මේ ගීතය එදාටත් වඩා අදට ගැලපෙනවා කියලා මට හිතුනේ අද මුළු ලෝකයම වෙලාගත් කොරෝනා වසංගතයත් එක්ක කමෙන් නගරයට ගිය ගොඩක් දෙනා ආයමත් ගමට ලං වෙන්න වගේම ගමට ආදරය කරන්න පටන් අරගෙන තියෙන නිසා. කොරෝනා වසංගතයෙන් අපට ගමේ වටිනාකම ගොඩක්ම දැනෙන්න පටන් ගත්තා. මේ ගීතයේ කේයපද රචක ප්‍රවීණ චිත්‍රපට සහ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂක ජයන්ත චන්ද්‍රසිරි මහත්මයාට සහ මෙහි නාද රටා මැවූ දර්ශන රුවන් දිසානායකයන්ට ඕනේ වුණා අතිශය ගැමි හඬක්හා ගැමි චින්තනයක් තියෙන සමන් ලෙනින් මහතාට ගීතයක් ලියන්න. ඒ අදහසට ආවා ඊළඟ ගැටලුව උනේ ඔහුට ලියන ගීතය මොන වගේ එකක්ද යන්න. ගැමි වහරක් තියෙන ගැමි හඬකට ගැලපෙන ගීතයක් ගැන හිතනකොට ජයන්ත මහත්මයාට හිතුනේ මේ ගීය ලියන 2009 වසරේ මේ 2009 වසරේ මේ වගේ කාලේ මුළු රටම වෙලාගත්ත වෙළඳ සමාජය නිසා ගමෙන් නගරයට ඇදෙන වාහන මිල මුදල් විශාල ගෙවල් නවීන ඇඳුම් පැළඳුම් වෙනුවෙන් ඕනෑම හිමිකමක් අත්හරින තරම් සූදානම්ව හිටිය ගැමි ජනතාව ගැන ලියන්න. ඔහු ඒ හේතුව නිසා තමයි ගමත් නගරයත් අතර දෝලණය වන ගැමි චරිතය වගේම බඩු භාණ්ඩ ගැනත් සඳහන් කරමින් මේ ගීතය ලිව්වේ. මේ ගීතයේ එන තරුණයා බොහෝම ගැමි තරුණයෙක්. ගේ දොර වතුපිටි බලාගෙන ගොවිතැන් බතෙන් ජීවත් වෙන අහිංසකයෙක්. ඔහු පෙම්බඳින්නේ ගමේම ඉන්න ගැමි ළඳකට. එහෙත් ගැමි තරුණිය කැමති නැහැ මේ පිවිතුරු නිමල ආදරය ලබා ගන්න. ඇයට ඕනේ වෙන්නේ නගරයේ තරුණයෙක්. මිල මුදල් යහමින් දියන, යාන වාහන තියෙන, විශාල ගෙවල් දොරවල් තියෙන තරුණයෙක්ට ආදරය කරන්න තමයි ඇය කැමති. ඇය අර ගැමි තරුණයාගේ ආදරය ප්‍රතික්ෂේප කරනවා. ඔහු මේ ගැන හොඳටම කලකිරෙනවා. ඔහු තරුණිය ලබා ගැනීම වෙනුවෙන් තමන් සන්තකව තියෙන ගමේ තිබෙන ගේ දොර ඉඩකඩන් සියල්ල විකුණලා නගරයට යන්නේ පෝසතෙක් වෙන්න හිතාගෙන. ගමක මහගෙදරක් කියන්නේ පරම්පරාගත අභිමානයක්ලුනේ. කිසිම කෙනෙක් ගමේ මුල් උරුමයක් තවත් කෙනෙක්ට විකුණන්නේ නම් නැහැ. ඒ දේවල් පරම්පරාගත වීමක් තමයි වෙන්නේ. ඒත් මේ තරුණයා අර තරුණියගේ ආදරය වෙනුවෙන් කිසිවෙකුත් නොකරන තම උරුමේ විකුණලා දාලා නගරයට යනවා. නගරයට යන මේ තරුණයා දකින්නේ හරිම අමුතු දෙයක්. ඒ නගරය තුල ගම විකිණෙන අයුරු. ගමට තියෙන ඉල්ලුම, ගමේ බත්කඩ, ගමේ එළවලු, ගමේ පළතුරු ඉල්ලුම ඉහළයි නැවුම් බවට. නගරයේ මිනිස්සු කරන්නේ ගමට කොස් ගමට ගොස් ගමේ දේවල් නගරයට ගෙනවිත් ගමේ මුදලට විකිණීම. කොලෙස්ටරෝල්, දියවැඩියා වැනි ලෙඩ රෝග නිසා නාගරික මිනිස්සු නොසලකා හැර තිබූ ගමේ එළවලු, පළතුරු, ධාන්‍යවලට පසුකාලීනව වැඩි ඉල්ලුමක් ඇති වුණා. විශේෂයෙන්ම කුරක්කන්වලට නගරයේ හෝටල් වලින් ලැබුණ විශාල ඉල්ලුමක්. ඔහු පුදුම වෙන්නේ මේ දේවල් දැකලා අහලා. කෙසේ හෝ ඔහු නගරයේ ජීවත් වෙමින් පොසතෙක් බවට පත් වෙනවා. යාන වාහන මිල මුදල් ගෙවල් දොරවල් ඔහුට ලැබෙනවා. මේ ගීතය ලියවෙන කාලවකවානුව වන විට ජනප්‍රියම රටේ තමයි පැජරෝව. මේ ගීතයට ජයන්ත චන්ද්‍රසිරි මහත්මයා හරි අමුතු වචනයක් යොදාගෙන තියෙනවා. ඒ පැජරෝයියා යන පැජරෝව හිමිකරු යන්න ඉන්න අර්ථ ගැන්වෙනවා. පොහොසත් කමින් උපරිම වූ තරුණයා නැවත ගමට යන්නේ ඔහුගේ අභිලාෂය වෙනුවෙන්. ඒ අර ගැමි තරුණයාගේ කැමැත්ත ලබා ගැනීමට. නාගරීකරණය වෙලා තියෙන මේ තරුණයාට එදා වගේ නෙවෙයි විශේෂ කැමැත්තක් අර තරුණිය විසින් දක්වනවා. ඔහුගේ ආදරේ බලාපොරොත්තු වන බව ඔහුට හඟවනවා.
ඒ බව දැනගත් තරුණයා ඔහුගේ ආදරය ගැන ඇයට දීමට ටිකක් අකමැති බවක් පෙන්වන්න ගත් විට තරුණයින් දුකටපත් වෙලා අඬන්න ගත් නිසා නාගරික වූ තරුණයා තුල සැඟවිලා තිබ්බ ගැමිකම ඉස්මතු වෙන්න පටන් ගන්නවා. ඔහු අවසානයේ මේ දක්වාම තම හදවත තුල සංගවාගෙන ඉඳ තිබ්බ අමිල පිවිතුරු ආදරය ඇයට පුද දෙනවා. නොමිලේ දුන් නිසා මගේ නිමල ආදරේ කවරවත්ම ගත්තේ නෑ ඔහි තිබුණා පාඩුවේ ඒ හින්දා වැඩුණා එය මහමෙරක් වගේ දැන් අත උඩ විකිණිය හැකි මහ ඉඩම වගේ සිදාදියන් ගමට දුවන මහසෙනගට මම කියන්නේ කුරහන් මිල බොමැයි මගේ පපුවට එබෙන කරන ඇත්තිට මම දැන් කියන්නේ පැජරොයියගේ ගානයි ඔන්න ඉතින් අඬන්න ගත්තා අපිට තමයි බඩු විකුණන්නට බැරි ඔන්න ඔහේ දීලා දානවා මං මගේ අමිල ආදරේ සියහඬ ටොප් 10 ගීත දර්ශකයේ 6 වෙනි ගීතයේ ලෙස මදුෂිකා විසින් තෝරගෙන තියෙන්නේ සිහින විලක් ටෙලිනාට්‍යේන ගීතයක් නොමිලේ දුන් නිසා මගේ නිමල ආදරේ කියන ගීතය මේ ගීතේ පද රචනය චිත්‍රපට හා ටෙලිනාට්‍ය අධ්‍යක්ෂක ජයන්ත චන්දසිරි මහත්මයාගේ සංගීතය දර්ශන රුවන් දිසානායක ගායනය සමන් ලෙනින් මහත්මයා අපි යමු සියහඬ ටොප් 10 6 වෙනි ගීතයට නොමිලේ දුන් නිසා මගේ නිමල ආදරේ मगे निमल आदरे कौरुवत्म गत्ते ने ओहति बुना पाडुवे ए हिंदा वेडुना ए महामेरक वगे देन्नात उट विकिनिय है कि महाइडमा वगे उड़ विकिनिय है कि महाइडमा वगे සිදාදියෙන් ගමට දුවන මහසෙනගට මම කියන්නේ කුරහන් මිල බොමැයි මයි පපුවට එබෙන කරන ඇත්තිට මං දැන් කියන්නේ मै पपुवट एबे न करन एत्तीट मं देंकियन्ने पेजरोईया के गानाई पेजरोईया के गानाई ඔන්න ඉතින් අඬන්න ගත්තා අපිට තමයි බඩු විකුණන්නට බැරි අපිට තමයි බඩු විකුණන්නට බැරි ඔන්න ඔහේ දීලා දානවා මගේ අමිල ආදරේ මගේ අමිල ආදරේ मगे अमिल मैं कथा करने मे काले गोडक प्रसिद्धियट पत्तला तियना කිත්තානේ ගීතය පිළිබඳවයි මේ ගීතය ගැන කතා කරද්දී කිත්තානේ කියලා කියන්නේ බයිලා ගීතයක් නන් නෙමෙයි
किताने किनाते किट्टी कताने मैं अपे हाथमुतु परंपरावे अभिमानवत कतावक कियने कतामाए मैं पहलियन किया बन्ने सक्वितन हिरुटे बैंड सिंहल दीपे मेके नदहस केरेन्ने सक्विति रजुन पवा दनगेसु अपे सूर्य वंशीय गेन मेतन सूर्य वंशीय कियला कियन्ने अपे रटे अभिमानवत राज परंपरावक पेलपत नामया पुप्पाने पूपने पैने रसवैहे मेकें कियावेन्ने पूप कियान्ने कैउम्मलट इतिन मेन कियावेन्ने अतीत प्रौढ़ सिंहल देशे रावणा परपुरे आयात अलुत अवुरुद्दर सरसुनु आकारे पिलिबंदव दंबरु बुद्ध बेरय वया रेखा केलिन्ना कैविलि पेविलि उया पिहा हेड वेडवेन्ना नोयेक बेर वर्ग वयमिन एक एक विधिय कैविलि पेविलि उयागेन अपे कांतावो अवुरुद्दर सरसुनु आकारे तमाय मे पेलियन कियावेन्ने अनुरापुरये सयंजात किरिबत सदेना समनोल सबरे मसुरान वतदानट पिदेना अपेम उन सौत्सहयेन अस्सद्दु अनुराधपुरे कुंबुरुवलिनुत सबरगम जनयागे नेउम मस्सेन्नत एकतु करला बुदुन्गे देशीय दानय सकसपु आकारय गेन तमाय मे पेलियन कियवेन्ने मेतेंदी समहरु सयंजात नेवेयि स्वयंजात वी गेन कियनवा कियलत कियनवा ए उनाट वैडियन्म गलपेन्ने सयंजात कियन पदय मोकद एकेन कियवेन्ने तमांत उत्साहेन अस्वद्दा गत्ता अस्सेन्न कियन एक निसा नकुल देव सेजवयेन कमते बमन्ना देनेत कोनेन बला बला लंदुन रंगन्ना पेरनिम देसे कोरले सिरित रकिन्ना ए दीपे एकनेकतट सियल्ल वेन्ना मेकेन कियन्ने जव संपन्न पिरिमिन गोवितन कल आकारय पिलिबंदव वसंत महोत्सवये प्रीतिय मध्ये तरुण लंदुन ओउन हा प्रेमयेन बेंदनु आकारयत मुलु देशयम एकम मोहतक एकामेन वेड कल आकारयत वसंतये उदावी रावण देशीये उन एकामेन अवुरुद्दर सरसनु आकारयत मद्दा आकारयत पिलिबंदवय मद्दारा मदारा परसतु पिपेना देवलोके मेहेने देविवरु वसना मे गयन्ने देवलवट उरुम मदारा परसतु पवा पिपेन मे वसंतय देविवरु मेन मिनिसु वासे करन भूमिय गेनाय कित्ताने किनत्ते कित्ति कताने सक्वित्वन हिरुट बैंद सिंहल दीपे आयमत कियान्ने मे कित्ताने केला कियान्ने अपे मुतुन मित्तांगे परंपरावे अभिमानवत कथाव कियन एक तमाय मे पदपेलियेन कियवेन्ने इस्सरहटत कियवेन्ने ए कथावम तमाय अद सियहंड टॉप 10 गीत दर्शकये 7 वन गीतय नवपरपुरे इतामत्म जनप्रिय वू गीतयक कित्ताने किनत्ते कित्त कथावे रावण सहोदरयन्गे अवुरुदु गीतय मे गीतय पद रचनय दम्मिक हेट्टियारच्चि महात्म्या संगीतय पबलु विजय गुणवर्धनयन् गायनय योहान बिहेन्द्र समग मलिंद विजयकोन् एहनम् अपि रस विंदिमु कित्ताने किनत्ते सिय हंड टॉप 10 हत्वन गीतय सिय हंड टॉप 10 ओम इंद्र मुखे मेल मुखे महानारायण मुखे उदय ब्रह्म रूपन मध्यम महेश्वर रूपन सवस विष्णु रूपम ओम जय कट कटत विकट मरण तर भेरियन कुज संगीत भरण मम देह नायक सिद्धि बल मम देह नायक बुद्धि बल नत्ते किति कताने सत्वित्तन हिरुट वेंद सिंहल दीपे पुप्पाने पूपने पेनि रस वहे कम्माने गिगुम दिपि सिंहल नादे कन्हाने कन्हने कंस हेलैने रावण पर पुरक उलेर बुदुनगे देशे बेरे
කෑත් කෙලින්න කැවිලි පෙවිලි උයා උයා හැඩ වැඩ වෙන්න අනුරාපුරයේ සයන්ජාත කිරිබත් දෙනා සමනොල සබරේ මසුරන් බත දනට පිදෙනා අස්සනේ දසන්තේ රාවණ තාලේ අවුරුද්දම සතුට රැඳු සඳහම් වීවේ වස්සනේ දසන්තේ රාවණ තාලේ අවුරුද්දම සතුට රැඳු සඳහම් වීවේ කොනෙන් බලා බලා ලඳුන් රගන්නා පෙරනිම දේශේ පොරණි සිරිත රකින්නා ඒ දීපේ එක නැකතට සියල්ල වෙන්නා මත්තරා මදරා පරසතු පිපෙනා දෙව් ලෝකේ මෙහෙනේ දෙවිවරු වසනා අන්හානේ කන්හනේ කම්සහෙලයිනේ रावण पर पुरे का उलेल बुदुन के देसे ताने किनते किति कताने सक्वितन हिरुट वेंद सिंहल दीपे उपाने पूपने पैनी रस वहे कम्माने की गुंदिती सिंहल नादे कन्हाने कन्हाने कम सहलैने रावण पर पुरक उलेल बुदुनगे देशे අතීතය අපේ රටේ ජන ජීවිතය එක්ක බැඳුණු එක රස්සාවක් තමයි බඹර කපන එක. ඒ බඹර කැපීම සම්බන්ධ වෙන බොහොම අනුවේදනීය ගීතයක් තමයි සඳසා වීමා කියලා කියන්නේ. මේ ගීතය පද රචනය කරන්නේ සිසිර දිසානායක මහත්මයා. ගීතය සංගීතවත් කරන්නේ ලයනල් රන්වල. මේ ගීතය වෙස්සන්තර විරිතට අනුව තමයි සංගීතවත් වෙලා තියෙන්නේ. ගායනය වසන්තා මදුරාංගනි මහත්මිය සහ රන්වල බලකාය. මේ ගීතය සාමාන්‍යයෙන් ඉස්සර බඹර කපන්නේ යද්දී යන්නේ මස්සිනා එක්කනේ. මස්සිනා කියලා කියන්නේ තමන්ගේ සහෝදරියගේ ස්වාමි පුරුෂයා. මෙහෙම යන්න එක හේතුවක් තිබ්බා. මොකද තමන්ගේ සහෝදරියට සහෝදරියගේ ස්වාමි පුරුෂයා නැති වුණත් ඒක සහෝදරියට කරන අසාධාරණයක් නිසා මේ සහෝදරයාගේ ස්වාමි පුරුෂයා බේර ගන්න පුළුවන් විදිය ඕනම දෙයක් අර සහෝදරියගේ අයියා හෝ මල්ලි අනිවාර්යයෙන්ම කරනවා. ඒ වගේම මේ බඹර බඳින්නේ විශාල ගල් මුදුන් වලනේ. ඉතින් මේ ගල් මුදුන් වල බඹර ඉහළේ බඳිද්දී ඉහළින් කඹයක් දාලා පහළට බඹර කපන්න එක්කෙනෙක් බහිනවා. එතකොට මේ කඹේ දෙන්නේ අර මස්සිනාගේ අතට. එහෙම මස්සිනාගේ අතට දෙනවා කියලා තමයි කියන්නේ. ඒ ආරක්ෂා ඒ දෙන්නේ මස්සිනාගෙන් අර හිතන ආරක්ෂාව ලැබෙයි කියලා හිතාගෙන බලාපොරොත්තු වෙන ආරක්ෂාව ලැබෙයි කියලා හිතාගෙන. ඒත් අවාසනාවට මේ බඹර කපන්න යන දෙන්නගෙන් එක්කෙනෙක් අහිමි වෙනවා. ඒ අවාසනාවන්ත කතාව තමයි මෙන්න මේ විදිහට පද රචනයක් වෙලා ඇවිල්ලා තියෙන්නේ. සඳසාවීමා සඳ මඩලේ පාළුවේ මෙදා බඹර ගලින් රූටාලා සඳ නියුණද කියපන් මයමලයා ඔහුගේ හෙවනේ ඉඳපු ඇය හරියට හඳ මඩලේ ඉඳපු හඳ හාවි වගේ ඒත් මේ සඳ නියුණද කියලා තමයි අර මලයාගෙන් අහන්නේ දෙමස්සිනාලා මල් පැණි බීවාදෝ බඹර කපන්නා බමන මතින් කරණම් ගැසුවාදෝ තනි වූයේ මාවයි මයමලයා ඇයි මේ දේ මේ විදියට උනේ කියලා ඇය අර මස්සිනාගෙන් ප්‍රශ්න කරනවා. එයා අහනවා මල් පැණි බීලාද බඹර කපන්න ගියේ කියලා. එහන්නේ ඔය වෙරිමතින් මත්තලාද බඹර කපන්න ගියේ කියලා අහන්නේ නැත්නම් කොහොමද මේ ගලෙන් ඉස්සල වැටුනේ කියලා මේ ඇයට ඒක ප්‍රශ්නයක් කියලා තමයි මේකෙන් කියවෙන්නේ. ඒ මොන දේ වුණත් තනි වෙලා ඉන්නේ ඇයයි කියලා තමයි මේකෙන් තවදුරටත් කියන්නේ. හිත පෑරීලා බඹරුන් නැන්නාදෝ අම්මා පල්ලා උන් මේ වග දන්නේ නැතුවාදෝ තනි වූයේ මාවයි මයමලයා බඹරුන්ට පාඩුවේ ඉන්න දෙන්නේ නැතුව බඹර කපන්න ගිහින් උන්ගේ හිත පෑරිලා උන් ඇන්නද කියලා අහනවා. ඒ නිසාද ඔහු වැටුනේ කියලා ඇය නැවතත් ප්‍රශ්න කරනවා. බඹරු දන්නේ නැද්ද ඔහු වැටුනොත්
මම මේ ලෝකේ තනි වෙන බව ඒ මොනවා වුණත් මම මේ ලෝකේ තනි වෙලා ඉන්නේ කියලා ඒ බොහොම ශෝකානුකූල ස්වරයකින් අර මස්සිනාට පවසනවා ඒ ආකාරය තමයි මේ පද්‍ය පන්තියෙන් කියවෙන්නේ සියහඬ top 10 අටවන ගීතය ගීහඬ වසන්තා මధుරංගනී ඇතුළු ලයනල් රන්වල ජන ගී කණ්ඩායම ලයනල් රන්වලයන් තනුව මුසිකර තිබෙන්නේ ජන සංගීතය ඇසුරු කරගෙන විස්සන්තර පිළිකට අනුවයි ගීපද සිසිර දිසානායක මහත්මයාගේ බොහොම අපූරු ගීතයක් අපි රස විඳිමු top 10 අටවන ගීතය සඳ සාවීමා කතා කරන්න
සූදානම් වෙන්නේ ශාන්ත දේශබන්දු මහතා විසින් රචනා කළ සේනානායක වේරලියද්ද මහතා විසින් ගායනා කරන මගේ ජීවිතේ පුරා එකම සිතින් ප්‍රාර්ථනා යන ගීතය පිළිබඳවයි. මේ ගීතය කොළඹ ප්‍රදේශයේදී සිදු වූ සත්‍ය කතාවක් පදනම් කරගෙන ලියවුණු ගීතයක් විදියට තමයි හැඳින්වෙන්නේ. තමන් ආදරය කරපු පෙම්වතිය හදිසියේම මිය ගියපු හේතුව නිසා එක තරුණයෙක් ඒ ජීවිතයේ ඇතිවන වේදනාව තනිකම කොච්චර ආදරයක් පෙම්වතියට තිබුණද යන්න මේ ගීතය තුළින් ප්‍රකාශ වෙනවා. මේ ගීතය තුළ හරිම වේදනාකාරී ශෝකාකූල ස්වරූපයක් දක්වනවා. මේ තරුණයා මද්‍රව්‍ය භාවිතයට යොමු වෙනවා. මේ විරහව දරා ගැනීමට නොහැකි මානසික වැටිලා මේ ගීතය පුරාවටම මේ හද කම්පා කරන වේදනාව ගැන තමයි කියවෙන්නේ. සුදු වැලි අතර ඇය සැඟවිලා මාව තනිකර කොහේ ගියාද කියලා මේ හද කම්පා කරන ප්‍රේමාන්විත හැඟීමකින් මේ තරුණයා අහනවා. ඉතින් මේ ගීතයට සාධාරණයක් විදිහට සේනානායක වෙරළියද්ද මහතාගේ හඬ පෞරුෂයත් එකතු වෙලා තියෙනවා. මේ සත්‍ය කතාවක් පදනම් කරගෙන රචනා වුණු ගීතයක් විදිහට තමයි හඳුන්වන්නේ. සියහඬ ටොප් 10 ගීත දර්ශකයේ 9 වන ගීතය ලෙස මදුෂිකා සෙව්වන්දි විසින් තෝරගෙන තියෙන්නේ තවත් ආදරණීය ගීතයක්. මේ ගීතේ පද රචනය ප්‍රවීණ ගීපද රචක සාන්ත දේශබන්දු මහත්මයා විසින්. ගායනය හා සංගීතය සේනානායක වෙරළියද්ද මහත්මයා. අපි රස විඳිමු සියහඬ 9 වන ගීතය මගේ ජීවිතේ පුරා. මගේ ජීවිතේ පුරා එකම සිතින් ප්‍රාර්ථනා මගේ ජීවිතේ පුරා එකම සිතින් ප්‍රාර්ථනා කෙලෙස හෝ වේදනාවෝ සංගවා තබා ගමී සංගවා තබා ගමී සඳ සෙවනේ අපි තරු ගැනලා ඒ තරමට පැතුමන් පුරලා සඳ සෙවනේ අපි තරු ගැනලා ඒ තරමට පැතුමන් පුරලා කවදාවත් නෑ තරහ වෙලා අද නෑ අද නෑ තාරකාවි අඳුරෙන් වැසී ගියේ අඳුරෙන් වැසී ගියේ මගේ ජීවිතේ පුරා එකම සිතින් ප්‍රාර්ථනා කෙලෙස හෝ වේදනාවෝ සංගවා තබා ගමී සංගවා තබා ගමී සුදු වැලියට අද සැත පීලා ඝන අඳුරින් ලෝකය වැසීලා සුදු වැලියට අද සැත පීලා ඝන අඳුරින් ලෝකය වැසීලා ඉවසා ගන්නේ කෙලෙසදම යලි නෑ යලි නෑ ආයේ එන්නේ වෙනදා වගේ සදා වෙනදා වගේ සදා මගේ ජීවිතේ පුරා එකම සිතින් ප්‍රාර්ථනා කෙලෙස හෝ වේදනාවෝ සංගවා තබා ගමී සංගවා තබා ගමී
සංගවා තබා ගමි සංගවා තබා කොඩක් ආන්දෝලනාත්මක ගීතයකට මේ ගීතය හඳවන්න පුළුවන් මේ ගීතය රචනා වෙන්නේ සමනලාභී ටිම්රාන් කීර්ති මහත්මාටින් ගායනා කරන්නේ අතල බණ්ඩාර මහත්මා නූතන සමාජයේ තවත් එක් පීඩිත අදෝනාවක් තවත් ඛේදවාචකයක් ලෙස මේ ගීතය හැඳින්විය හැකි දරිද්‍රතාවය මෞසෙනිහස ලිංගික සූරාකෑම් මූලික කරගෙන රචනා කර ඇති මෙම ගීතය නූතන මාතෘත්වයේ තවත් එක් පැතිකඩක් මෑතකදී ගීත විචාරකයෙකු මෙම ගීතය ලඳුනේ ගීතයෙන් ලඳුනේ ගීතයෙන් පසු අභිසාරිකාවක් ගැන ලියවුණු හොඳම ගීතය ලෙස නිර්වචනය කළා නමුත් මට නම් මෙය ධාරක මෞසෙනිහස කියාපාන මෞගුණ ගීයක් සාරද විසින්ද මේ ගීතය මොඩර්න් මෞගුණ ගීයක් ලෙස හඳුන්වා ඇත එය සැබෑවකි මේ ගීතය සත්‍ය කතාවක් ඇසුරෙන් නිර්මාණය වූ ගීතයක් එබැවින් මෙහි ඇති සියලුම දේ සත්‍යයක් කනගාටුවට කරුණද එයමයි සිය මවට නැගෙන්නා වූ සියලුම දෝෂාරෝපණයන් නිහඬව තනිව සිතින් දරාගත් අයියා කෙනෙකු නැගණියට සිය මව පිළිබඳ කර්කශ වූ යථාර්ථය අවබෝධ කර දෙන අයුරු මේ ගීතයෙන් පිළිබිඹු වෙනවා සත්‍ය සිදුවීමක් නිසා මෙම සිදුවීම පිළිබඳව සොයා යෑමේදී තවත් කාරණා දෙකක් නිසා සිත මොහොතකට නතර වෙනවා එකක් මේ සියල්ල පහදා දෙන අයියා සැබෑවටම මෙලව හැරගොස් හමාර වීම අනෙක නම් අයියා අයියා නගෝ දෙපළ පියවරු දෙන්නෙකුට දාව එක මවට උපන් සහෝදර සහෝදරියන් වීම අවුරුදු දින දෙමාපිය වන්දනාව අනාදිමත් කලක පටන් සිදු කරනු ලබන්න ගීතයේ කතාව ආරම්භ වන්නේ එවැනි අවස්ථාවක සිය නැගණිය මවට වැඳීම ප්‍රතික්ෂේප කිරීමත් සමගයි සිය මව මුදලට විකිනන අභිසාරිකාවක් වූයේ ස්වකීය අභිමතයට නොව අප ජීවත් කරවීමට ඉතින් අම්මා වැරදි වෙන්නේ කොහොමද උඹ කොහොමද අම්මා විවේචනය කරමින් ඇය සමග එකට එක කියන්නේ ඇයගෙන් ගේම ඉල්ලන්නේ පොඩ්ඩියේ අම්මා මොනා කළත් අපිට අම්මා තවත් අම්මා අම්මාමයි ටිම්මා මෙහිදී ගේම යන යොදා ගැනීම ගීතයට යම් රැඩිකල් වාදී අදහසක් ගෙන එනවා මෙන්ම සරලව පැවසිය යුත්ත හදවතේ පතුලටම කිඳා බැස්සවීමට සමත් වෙනවා ගීතේ පුරාම සමාජයේ භාවිතාවන මෙවැනි සුලභ වචන මෙන්ම ඇතැම් ස්ථානවලදී විශිෂ්ට උපමා රූපක හා සංකේත භාවිතා කිරීමෙනුත් ගීතේ ගුණාත්මක භාවය ඉහළ යෑමට හේතුවක් වී තිබුණා සාම්ප්‍රදායික ගීපද වලින් ඔබට ගොස් විවහාරික භාෂාව ගීතාත්මකව හා ඉත අලංකාරව ටිම්මා මේ සඳහා ඇතුළත් කරලා තියෙනවා කෝවලයන් මරා දැමූ නිසා කන්නගී තම එක් පියයුරක් කඩා මුළු මදුරා පුරයටම ගිනි තිබ්බා. පතිවත රැකී කන්නගීට දේවත්වය ලැබුණා. ඒ පත්තිනි නමින්. නංගි අම්මටත් පතිවත රැකන් ඉන්න තිබුණා. හැබැයි අම්මා එහෙම කළා නම් අපි හාමතේ මෙලහකටත් නැරිලා උඹට අම්මව එපා වෙලා නම් විස වෙලා නම් ඒ හින්දා නම් අම්මා මෙහෙම පාරන්නේ බනින්නේ අම්මට ඇඟිල්ල දික් කරන්නේ උඹ අනිවාර්යෙන්ම බැනපන් ඇඟිල්ල දික් කරපන් අම්මට නෙමෙයි අම්මව උඹව මාව මේ තැනට ඇද දැමු මේ පිලුණු වෙච්ච සමාජයට හරියට එදා කන්නගී පඩිදේශයේ මදුරාපුරයටම ගිනි තිබ්බ වගේ අම්මට එක එක නම් කියලා මිනිස්සු කතා කරයි විහිළු කරයි හැබැයි ඒ කතා හදන කතා කියන උන්ගේ ජීවිතවලටත් කළු පැල්ලම් ඕනටත් වඩා තියෙනවා නංගි උන් බෝසත්වරු නෙමෙයි බං ඒ නිසා තව කතන්දර ඕනේ නැ වැඳපන් අම්මට සතා කියා ඉඳ හිටකදී ඇහුණාට කතා හදන උන්සේරම බෝසත්ද ටිම්මා මෙතනදිත් මා කලින් සඳහන් කළා වගේ ප්‍රාදේශික විවහාරේ නාගරික විවහාරය යෙදුම් යොදාගෙන තියෙනවා සතා ගොනා වගේ ප්‍රාථමික යෙදුම් අභිසාරිකාවන් සඳහා සමාජයේ බහුලව යොදා ගන්නවා ගීතයකට භාෂාව යෙදවීම වැදගත්ම සාධකයක් නොවන බවත් නිතර ඇසෙන සාමාන්‍ය විවහාරික භාෂාවක් වුවත් ගීතයකට උචිත ලෙස භාවිතා කළ හැකි බවත් ටිම්මා මෙහිදී යලි යලි තොප්පු කරලා තියෙනවා දන් කඳ නැතිදාට රන් කඳ වී පෙනිලා ලොකු හාමුදුරුවෝ අනකර බණ පද එව්වා මේ පද පෙළි දෙක අපට ගීතයේ කියවෙන අයියා නගෝගේ මව කෙරෙහි තවත් සානුකම්පිත හැඟීම් ඇති කරවනවා මේ අම්මා කොච්චර දුප්පත් වුණත් කරන්නේ සම්මා කම්මන්තයක් නොවුනත් ඇය ඊළඟ ආත්මයේදී සිදු කරනු ලබන සම්මා වායාමයක් ගැන මෙහි මුල් වචන කීපයෙන් අපට අදහසක් ලබා ගැනීමට පුළුවන් මේ සමාජයට කළු චරිතයක් වුණත් ඇගේ ඇතුළාන්තය සුදියයි ඉන් පසක් වෙනවා අද සියහඬ ටොප් 10 ගීත දර්ශකයේ අවසාන ගීතය
මදුෂිකා සොයිරිය විසින් තෝරගෙන තියෙන්නේ නව පරපුරේ තවත් ඉතාමත් ජනප්‍රිය වූ ගීතයක්. මේ ගීතේ සංගීතවත් කොට ගයනු ලබන්නේ සාදර බණ්ඩාර විසින්. පද රචනය ටීම්රාන් කීර්ති විසින්. එහෙමනම් අපි රස විඳිමු ටොප් 10 දහවන ගීතය. පොඩ්ඩියේ අම්මා අම්මා මයි තාම. पोट्टिये अम्मा अम्मा मैताम वरदुने अपिनी सई एवरदि दकुम बाक महे कोल बिंजु पुपुरन दाक नंगिये अम्मा गेन उबैलन वादगे ताने खड़ा विसेक पत्ति निवेनम आने हाम थे अपि मेरी लाएनम वाने पारने वाना पद विसवीनम नागे देन यामन अनि पूरा की नित्य पंग सत्ता किया इंदु हित कदी ऐहुनाट खत्ता हदन उंसेरम को संद यका वहन नट पेर उबे वायाट कतंदर एपाबंद पंग अम्मा रंकंद नती दाट रंकंद वीपेनीला लोकु हामु दुरुवो अनकर बन पदयुवा मुच्छलिंदगे एहे नाई कंदुलक नेट्टुवा अप्पे अम्मा बन कतावा बुदु गेलिवा रत्तुनु अकड लोकुरु गैनुन तेलुआ मत्तुनु बाबरु इट्टि मल पोकु एतन वेहुआ एत्तत लोके गैन बदन्ने दमुनवा पत्तिनि सालुवालत एत्तुतन तिरित्ति भुना सत्ता किया इंद हित कदी ऐहुनाट खत्ता हदन उंसेरम को संद यका वहन नट पेरन उबे आयाट खतंदर एपावेंद पंग अम्मा ආදරණීය ගීත 10ක් රසවිඳලා අවසන්. මෙතෙක් වේලා සියහඬ ටොප් 10 රසවිඳි ඔබ සූදානම්ද දැනගන්නට මේ සතියේ සියහඬ ටොප් 10 ගීතය මොකක්ද කියලා. ඔව්. එහෙනම් අපි බලමු මදුෂිකා සෙව්වන්දි සොයිරිය තෝරගත්ත ඒ මීරිතම ගීත 10 අතුරින් සියහඬ ශ්‍රාවකෝ බේ වැඩිම මනාපේ දිනා ගනිමින් අද සියහඬ ටොප් 10 ගීතයේ ලෙස තේරිය ඇති ඒ මීරිතම ගීතය. දුවේනුම මගේ ප්‍රාණයයි සැබෑ වුන සුබ සිහිනයයි සෙනෙහසින් කුලගෙත පිය නගන්නේ
සනු හරේ අභිමානය දුවේනුම මගේ ප්‍රාණයන් සැබෑ තමන්ගේ හදවතට දැනුණු තමන්ගේ ලෝකේ සනියම ආදරෙන් ලෝභකමින් රසවිඳින රසවිඳපු මියුරත ගීත 10ක් අද අපිත් එක්ක බෙදාගත්තේ මදුෂිකා සෙව්වන්දි සොයුරිය මුහුණු පොතේ අපේ ආදරණීය සොයුරියා මිතුරියා අද සිහඬ ටොප් 10 ගීත දර්ශකයට ඔබ තෝරාගත් ඒ ගීත 10ම ඉතාම වටිනා මිහිරිත මහා ජනප්‍රියතම ආදරණීය ගීත 10ක් ඉතින් මදුෂිකා ඔබ මේ තෝරාගත් එක් එක් ගීතයන් ගැන ඔබ දැක්වූ අදහස් හා ਵਿਚාරයන් හරිම අගී ඒ වගේම ගොඩක් වටිනවා ගීතයක් ඇසීමෙන් ලබන රසවින්දනයට වඩා යම් ගීතයක අරුතක් දැනගෙනම රසවින්දින එක මොනතරම් අගේද කියන එක සියහඬ ටොප් 10 රසවින්දින අපේ රසික රසිකාවියෝ හැම දිනාම හොඳින් දන්න කරුණක්. ඒ නිසාමයි සියහඬ ටොප් 10 වැඩසටහන සමග මේ වෙනකොට බොහෝ රසික පිරිසක් එකතු වී සිටින්නේ. අද සියහඬ ටොප් 10 ගීතමේ හෝරාව අපට නොදැනීම ගත වී අවසන්. ඉතින් සියහඬ ටොප් 10 රසවින්දි ඔබෙන් සමුගන්න මේ මොහොතේ මදුෂිකා සෙව්වන්දි සොයුරිය අපි ඔබට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. ඔබේ වටිනා කාලය අප වෙනුවෙන් වැය කරමින් අපත් සමග පුරා හෝරාවක පමණ කාලයක් රැඳෙන්නට මෙහි පැමිණීම ගැන. ඉතාම හදිසියෙම කෙරුණු සුහද ආරාධනාවක්. මේ දිනවල උසස් පෙළ විභාගයට පෙනී සිටින්නට සූදානම් වෙන අවස්ථාවක තමයි අපේ ආරාධනාව පිළි අරගෙන මෙහි පැමිණි. ඉතින් ඒ ගැන ඔබට සියහඬ අපේ හදපිරි ස්තුතිය පිරිනමනවා. මදුෂිකා සොයුරිය ඔබටත් ඔබේ පවුලේ සියලු දෙනාටමත් සියලු යහපත් සිතුම් පැතුම් බලාපොරොත්තු අරමුණු ඉටු වෙන්නේ කියලා වගේම ඉටු කරගන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය වාසනාව නොඅඩුව ලැබෙන්න කියලත් මෙවර උසස් පෙළ විභාගයට සාර්ථකව මුහුණ දීලා උසස් ලෙස සමත් වෙන්න කියලත් සියහඬ පවුලේ අපි සියලු දෙනාම හෘදයාංගම ඔබට සුබ ප්‍රාර්ථනා කරනවා. ඉතින් අදට ඔබට සමු දෙන්න කාලය පැමිණ තිබෙන්නේ. එහෙනම් ආයුබෝවන්. ආයිමත් දවසක අපි මුණ ගැහෙමු තවත් ආදරණීය සියහඬ නිර්මාණයක් සමගින්. සියහඬ ටොප් 10 සිංදු 10 වැඩසටහනේ මට ලැබිලා තිබ්බ කාලය අවසන් වෙගෙන යනවා. ඉතින් මට මේ අවස්ථාවට ආරාධනා කරාට සියහඬ රේඩියෝ එකට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. මට මේ අවස්ථාවට සම්බන්ධීකරණ කටයුතු කළේ ජානි වසන්ති අක්කා, යාටත් ස්තුතිවන්ත වෙනවා. ඉතින් මේ වැඩසටහන භාගී වෙලා විචාරාත්මක දැනුම තව ටිකක් වැඩි කරගන්න අවස්ථාව මට හම්බුණා කියලා මම හිතනවා. ඉතින් මට උදව් උපකාර කළ හැමෝටම ගොඩක් ස්තුතියි. ආයෙත් දවසක හමු වෙමේ බලාපොරොත්තු වෙන ඔබ සැමටම සියහඬ අපේ එකම අරමුණ බලාපොරොත්තුව නවක ඔබට ඔබේ නිර්මාණ හැකියාවන් හා දක්ෂතාවයන් උපමට්ටම් කර ගැනීමට අවැසි සොඳුරු වේදිකාවක් සකසා දීමයි. ඉතින් ඔබත් කැමති නම් සියහඬ සමග එක්ව කටයුතු කරන්නට මුහුණු පොතේ සියහඬ රේඩියෝ පිටුව සමග එකතු වෙන්න කියලා බොහොම ආදරයෙන් ඔබටත් ආරාධනා කරන ගමන් ඔබෙන් සමුගෙන යන්නයි සූදානම් වෙන්නේ. අද වැඩසටහන සම්බන්ධීකරණය සඳරුවනි ගල්ගමුව අපේ ආදරණීය සොයුරිය සුපුරුදු ලෙසින් අද සංස්කරණය ඔනිසි ජයතිලක සොයුරියගේ. මම හිතවත් ජානි වසන්ති. එහෙමනම් ලබන සතියේ බ්‍රහස්පතින්දා හැන්දෑවේ ආදරෙන් මුණ ගැහෙමු තවත් ආදරණීය සියහඬ සෞද්දේක් සමගින්. ආයුබෝවන්, සුබ රාත්‍රියක්. මුතුන් මිත් තන් එදා සියලේ කඳුළු දහදිය පොදා පරපුරෙන් පරපුරට රැගෙන ඒ ගෞරවය මගේ දුව තමා නුඹ යන්නේ හිස් දැතින් නොවේ නුඹ යන්නේ හිස් දැතින් නොවේ ගෙනියන්නේ ඒ අභිමානයයි
ගෙනියන්නේ ඒ අභිමානයයි දුවේ නුඹ මගේ ප්‍රාණයයි සැබෑවුන සුබ සිහිනයයි සෙනෙහසින් කුලගෙත පිය නගන්නේ සනුහරේ අභිමානයයි දුවේ නුඹ මගේ සියහඬ රේඩියෝ ලොව ජනප්‍රියතම අන්තර්ජාල රේඩියෝ සත්කාරය සියහඬ.